සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ. එහෙමනම් ඔන්න දෙකේ පන්තියේ පුංචි ඔයාලත් එක්ක අලුත් ගණිතේ පාඩමක් තමයි අපි අද පටන් ගන්න සෝදානම් වෙන්නේ. ඔයාලගේ තුන්වෙනි වාරේ පළවෙනි පාඩම මේ අපි දැන් අද පටන් ගන්න. මොකද්ද පාඩම කියලා දන්නවද? 23 වෙනි පාඩම. 57 සංඛ්‍යා කියවීම හා ලිවීම. එහෙමනම් ඔන්න වැඩේ ලේසි නෑ නේද? චුට්ටක් ඉස්සරහට නෙමෙයි අපි දැන් 20 දක්වා සංඛ්‍යා තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඔන්න පණින්න යන්නේ 50 දක්වා. ඔයාලා හෝ 10 20 30 40 50 කියලා ගණන් කරනවා නේද? රොට්ටු සෙල්ලම් කරනකොට කවුද අල්ලන්නේ ඉන්නේ කියලා හොයාගන්න. එහෙම ගණන් කරද්දි බලන්නකෝ හෝ 10 20 30 40 50 ගොඩක් දුර යන්න තියෙනවානේ. කමන්නේ. ඉතින් හරිම ලේසි. ගොඩක් දුර යන්න තියෙනවා ලේසි පාරක යන්න දෙන කාපට් දාලා තියෙන පාර යන්න. ඒ නිසා අපිට හයි ස්පීඩ් යන්න පුළුවන්. හරි. දැන් ඔන්න මම ඔයාලට සංඛ්‍යා ටිකක් බෝඩ් එකේ ලියනවා. අපි බලන්න හදන්නේ මේක සංඛ්‍යා නාමය ඔයාලා දන්නවද කියලා. සංඛ්‍යා නාමය කියවන්න පුළුවන්ද? ලියන්න පුළුවන්ද? සංඛ්‍යාව හඳුනනවද කියලා තමයි ඔන්න බලන්න හදන්නේ. හරි බෝඩ් එකේ ලියන්න ඉස්සෙල්ලා අපි බලමු බලන්න මෙහෙම පුළුවන්ද කියලා. හරි. මම කියන්නේ ටීචර් කතේ දැන් තියෙන සංඛ්‍යාව කීයද? කියන්න බලන්න. 13. හොඳයි. එහෙමනම් දැන් මට කියන්න බලන්න දැන් තියෙන සංඛ්‍යාව කීයද කියලා. 5. හොඳයි. එහෙමනම් මට කියන්න බලන්න දැන් තියෙන සංඛ්‍යාව කීයද කියලා. 15. හොඳයි. එහෙමනම් කියෙම බලන්න මේ කීයද කියලා. 18. හොඳයි. එමනම් ඔන්න අපේ දරුවන්ට 1 ඉඳන් 20 දක්වා සංඛ්‍යා කියවන්න පුළුවන්. ඒ වගේම ලියන්නත් පුළුවන් නේද? අපේ 10 වෙනි පාඩමේදී අපි මේක ඉගෙන ගත්තා. හරි. එමනම් ඔන්න අපි කොහොමද 20 ඉරටු මිටි බැඳා නේද? මතකද ඔයාලට? ඉරටු මිටි බැඳා ඉරටු කීය ගානේද? මතක් කරන්න බලන්න අපේ ළමයි. ඒ ඉරටු මිටික් හදාගත්තේ ඉරටු 10ක් එකතු කරලා අපි හදමු ඉරටු මිටියක්. මිටියක්. ඔන්න මංගා තියලා ඉරට ගොඩ 1 2 3 4 5 6 7 8 9 10. ඔන්න ඉරට 10ක් එකතු කරලා අපි රබර් බෑන්ඩ් එකක් දාලා එක මිටියක් හදාගත්තා මතකද? ඔන්න රබර් බෑන්ඩ් එකක් දාලා අපි හදාගත්තා මොකද්ද? ඊරටු මිටියක් නේද? හරි. හොඳයි. ඔන්න එක ඊරටු මිටියක් අපි හදාගත්තා. දැන් මෙතන ඊරටු ඔක්කොම කීයක් තියෙනවද? 10ක් තියෙනවා. එහෙනම් ඔන්න 10 ගොඩවල් මෙතන කීයක් තියෙනවද? 10 ගොඩවල් එකක් තියෙනවා. එක මිටියක් තියෙන්නේ. හැබැයි අස්ස ඊරටු කීයක් තියෙනවද? 10ක් තියෙනවා නේද? හරි. එහෙමනම් මේ වගේ තවත් ඉරටු මිටියක් අපි ඔන්න ඉරටු 10ක් ගණන් කරලා තියෙනවා. ඔන්න රබර් බෑන්ඩ් එකක් දානවා. 10ක් වුණාම අපි රබර් බෑන්ඩ් එකක් දා ගන්නවා. ඔන්න දාලා ඊට පස්සේ ඔන්න අපි මෙතනින්ම තියමු. හරි. දැන් ඔන්න ඉරටු මිටි කීයක් තියෙනවද පොතේ? 2ක් තියෙනවා. ඉරටු මිටි 2ක් තියෙනවා. ඔක්කොම ඉරටු කීයක් තියෙනවද? ඔක්කොම ඉරටු කීයක් තියෙනවද? 20ක් තියෙනවා මෙතන නේද? එහෙනම් ඔන්න 10 මිටි 2ක් කියන්නේ ඔක්කොම කීයක්ද? 20ක් ඔන්න කියවෙනවා. ඊට පස්සේ දැන් ඔයාලට මතක ඇති මේ ඉරටු මිටි 1 කොයි ඔන්න 1 ඉරටුව කොයි අරගත්තාම ඔන්න 10 ගොඩවල් 1ක් තියෙනවා. තව 1 ඉරටුවක් ගන්නවා. එතකොට දැන් මෙතන ඔක්කොම ඉරටු කීයක් තියෙනවද? ඔක්කොම ඉරටු කීයක් තියෙනවද? 11ක් තියෙනවා නේද? 10 මිටි 1යි 1 තනි ඉරටු 1යි 11යි. ඔන්න මම ඉරටු 2ක් ගන්න ඕන. 2ක් ගත්තා. දැන් ඉරටු මිටි 1යි ඔන්න තනි ඉරටු 2යි. මිටියක් ඇතුළේ 10ක් තියෙනවනේ. 2ක් තියෙනවා මෙතන. එහෙනම් ඔක්කොම කීයද? 12යි නේද? දැන් මේ ක්‍රියාකාරකම් ටික ඔයාලා පළවෙනි වාරද පුතේ කරලා අපි ඉගෙන ගත්තා. එහෙනම් දැන් අපි බලන්න යන්නේ ඩීන්ස් දඬුයි කැටයි. මතකයි නේද? මේ වගේ තනියම කැට තියෙනවා. ඔන්න
කැට එකතු වුණාට පස්සේ කැට 10ක් එකතු වෙලා මේ වගේ දඩු එකක් හැදෙනවා. ඒක මතකයි නේ? ආ ඔන්න මේවට කියනවා කැට කියලා. ආ මේවට කියනවා දඩු කියලා. මේ බලන්න 10ක් මේ වගේ කැට 10ක් එකතු වෙලා තමයි පුතේ මේ එක දණ්ඩක් හැදිලා තියෙන්නේ. ඒවත් මතකයි නේද ඔයාලට? හා. එහෙනම් ඔන්න මේ එක දණ්ඩක් කියලා කියන්නේ කීයද ඔක්කොම 10ක්. හරි. ආ ඊට පස්සේ මේකත් එක්ක අපි තියාගන්නවා කැටය. ආ එහෙනම් දඬු එකයි කැට එකයි ඔක්කොම කීයද? 11යි නේද? ආ ඊට පස්සේ දඬු එකයි කැට දෙකයි කියන්නේ කීයද ඔක්කොම? 12යි නේද? ආ දඬු එකයි කැට පහයි කියන්නේ ඔක්කොම කීයද? 15යි. ආ එහෙනම් අපි 20 හදාගත්තේ කොහමද? ආ 20 හදාගත්තේ කොහමද මතකද? අවසාන වශයෙන් 20 හදාගත්තේ ඔන්න මේ වගේ 10 ඒවා දෙකක්. එහෙම නැත්නම් ඉරටු මිටි දෙකක් නේද? දඬුනා දෙකක්. ඔන්න ආවහම අපි ලිව්වා කීයයි කියලාද? ආ 20 මේ තියෙන්නේ 20. දැන් මේ 20ේ 10 ඒවා. ආ ඒ කියන්නේ මේ දඬු දෙකක් තියෙනවා එක ඒවා. ඒ කියන්නේ කැට කැට තියෙනවද මෙතන? කැට නැහැ. එහෙනම් බින්දුවයි කියලා අපි ඉගෙන ගත්තා. ඒ ටික මතකයි නේද දරුවනේ? හොඳයි. එහෙමනම් ඔන්න අපි 20 න් පස්සේ ඔන්න බලන්න දැන් මෙතන 20 තියෙනවා නේද? අපි බලමු 20 න් පස්සේ ඔන්න තව එනවා එක කැටය. ඔන්න අපි තියාගන්නවා කැටය. හරි. ආ කැටයක් එකතු වුණාම එහෙනම් 20 කීයද හැදෙන්නේ? 20 කීයද හැදෙන්නේ? ආ 21 කීයද පුතේ හැදෙන්නේ? 21. හරි. 20 න් පස්සේ එහෙමනම් එන්නේ කීයද? ආ 20 න් පස්සේ එනවා 21. ආ 21. එහෙනම් දඬු සහ කැට වලින් දක්වන්න කිව්වොත් ඔයාලා කොහොමද ලියන්නේ අඳින්නේ? මෙන්න මෙහෙම දඬු දෙකයි කැට එකයි. ඒ කියන්නේ පුතේ 10 ඒවා. මේ තියෙන දඬු කියන්නේ 10 ඒවා, කැට කියන්නේ 1 ඒවා නේද? ආ දඬු දෙකයි ඒ කියන්නේ 10 ඒවා දෙකයි, කැට එකයි ඒ කියන්නේ 1 ඒවා එකයි. මේ කියන්නේ 1 ඒවා, කැට කියන්නේ දඬු කියන්නේ 10 ඒවා. මතකයි නේද? අපි පුරුදු වුණා. හොඳයි. ඊළඟට එහෙනම් ඔන්න ඊළඟ සංඛ්‍යාව හදාගන්නේ අපි කොහමද? දඬු දෙකයි කැට තවත් එකක් ඔන්න අපි එකතු කරනවා. හරි. දැන් කීයද? 22. දඬු දෙකයි කැට දෙකයි. එහෙනම් එනවා ඔන්න සංඛ්‍යාවක් හදනවා කීයද? 22. හරි. ඔන්න බලන්න 10 ඒවා. මේ 10 ඒවා නේද? දඬු කියන්නේ 10 ඒවා. 10 ඒවා දෙකයි, මේ කැට කියන්නේ 1 ඒවා. ආ 1 ඒවා දෙකයි. ඔන්න 22 හැදුණා. හොඳයි. අපි දැන් පිළිවෙලට පහළට එන්න ඕනනේ නේද? ඒ නිසා අපි මෙයාලා පොඩ්ඩක් මෙහාට අරගෙන එමු. හා ඊළඟට ඔන්න අපි දැන් 22 නේ හදාගත්තේ. ඊළඟට එහෙනම් කීය දෙන්න ඕන? ඔන්න තියෙනවා 22. හරි. ඔන්න තවත් එකක් මෙතනට අපි එකතු කරනවා. ඔන්න තවත් එකක් එකතු කරමු අපි. ආ දැන් ඔන්න 10 ඒවා දෙකයි, 1 ඒවා 1 2 3 තුනක් තියෙනවා නේද? ආ එහෙනම් පුතේ එතකොට හැදෙනවා කීයද? 10 ඒවා දෙකක් ඔන්න ආවා, 1 ඒවා 1 2 3ක් ආවා. 23 කීයද හැදුනේ? 23. හරි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? තවත් 1 ඒවා ඔන්න තවත් එකක් එකතු කර ගන්නවා අපි මෙතනට. හ
දැන් කීයද හැදෙන්නේ එක එක අපි ඉස්සරහට යන්නේ ඔන්න 20 1 2 3 4ක් තියෙනවනේ ආ එහෙනම් 24 ආ ඔන්න අපි ලියනවා 24 එහෙනම් 10 ඒවා කීයක් තියෙනවද 10 ඒවා කියන්නේ මේ දඬු දඬු 2යි 1 ඒවා කීයක් තියෙනවද 1 ඒවා කියන්නේ කැට කැට කීයක් තියෙනවද පොතේ 4යි 24 හරි ඊට පස්සේ මොකද කරන්නේ අපි ඔන්න තවත් එකක් එකතු කරනවා ඔන්න තව කැටයක් අපි එකතු කරනවා ආ එතකොට කොහොම මොකද වෙන්නේ දඬු 2යි කැට 5යි 25 දැක්කද ඔව් ආ 25 එහෙනම් ඔන්න 10 ඒවා 10 ඒවා කියන්නේ මෙන්න දඬු නේද ආ අර ඊරට මිටි හැදුවේ අපි ඒව තමයි 10 ඒවා එක ගොඩක් අස් 10 ඒවා දෙකක් තියෙනවනේ 10 ඒවා දෙකක් තියෙනවා ඔන්න එක ඒවා මේ තන තනියම තියෙන ඒවා ඔන්න කැට පහක් තියෙනවා හරි ඊට පස්සේ මොකද කරන්නේ අපි තවත් එකක් ඔන්න එකතු කරනවා තව කැටයක් එකතු කරනවා දැන් කීයද අන්න හොඳයි ආ ඔන්න 26 10 ඒවා 2යි 1 ඒවා 6යි 26 ආ අපි ලියාගමු මේක මෙන්න මේ විදියට ඔන්න 26 10 ඒවා 2යි 1 ඒවා 6යි ආ දැන් ඊට පස්සේ මොකද කරන්නේ තවත් කැටයක් ඔන්න අපි තියාගන්න හරි ඔන්න තවත් කැටයක් තියාගත්තා දැන් මොකද්ද වෙන්නේ දැන් කීයද හැදුනේ 10 ඒවා 2යි 1 ඒවා 7යි 10 ඒවා 2යි 1 ඒවා ඔන්න 7ක් තියෙනවා එහෙනම් කීයද අපෙන් හැදෙන සංඛ්‍යාව 27 ආ ඔන්න 10 ඒවා මෙන්න 1 ඒවා 10 ඒවා 2යි 1 ඒවා 7යි හරි ඊට පස්සේ මම මොකද කරන්නේ තවත් කැටයක් ඔන තියාගන්නවා පුළුවන් නේද ආ 10ක් වුණොත් නේ එකපාර 10ක් හැදෙන කම අපිට පුළුවන් එක එක ඉස්සරහට යන්න නේද දරුවනේ ආ එහෙනම් ඔන්න 10 ඒවා දෙකක් තියෙනවා එහෙනම් 20ක් තියෙනවා මෙතන 1 ඒවා තියෙනවා කීයද 8ක් ඔන්න එහෙනම් මෙතන 20යි මෙතන 8යි එහෙනම් 28 ආ ඔන්න 10 ඒවා 2යි 1 ඒවා 8යි 10 ඒවා පුතේ කියන්නේ මෙන්න මේ දඬු එහෙම නැත්නම් ඊරටුණා මිටි නේද ආ 1 ඒවා කියන්නේ මොනවද මෙන්න මේ කැට එහෙම නැත්නම් තනි තනි ඊරටු නේ හරි ඊට පස්සේ ඔන්න ආ 9 දක්වාම පුළුවන් ඉස්සරහට යන්න නේද ආ එහෙනම් ඔන්න තවත් එකක් මම අරගෙන ගන්න හරි ඔන්න තවත් කැටයක් ගෙනාවා එහෙම නම් දැන් මොකද වෙන්නේ ආ 10 ඒවා දෙකක් තියෙනවා 1 ඒවා 9ක් තියෙනවා එහෙනම් අපිට හදා ගන්න පුළුවන් 29 හරි ඔන්න අපි හදුවා එහෙනම් 29 හා ඊට පස්සේ මොකද වෙන්නේ දැන් මම තවත් කැටයක් තිබ්බොතින් හරිද මෙතනින් තව කැටයක් තියන්න පුළුවන්ද බෑ බෑ එතකොට 10ක් වෙනවනේ නේද ආ එහෙනම් 10 වෙනවා එහෙනම් මේ කැට ඔක්කොම ටික අපි මොකද කරන්නේ අයින් කරනවා අයින් කරලා ඒ කැට 10ක් කියන්නේ නැහනේ නේද ආ කැට වෙනුවට අපි මොකද කරන්නේ කැට වෙනුවට 10 අපි කැට 10ක් අලවන්නේ නැහනේ ආ 10 වුණාම මොකද ගේන්නේ එතනට තව දණ්ඩක් අපිට අරගෙන එන්න පුළුවන් නේද ආ එහෙනම් මේ කැට ටික ඔක්කොම අයින් කරලා තව එකක් එකතු වෙනකොට කැට තියන්නේ නැහැ අපි මොනවද තියන්නේ දණ්ඩක් අරගෙන එනවා හරි ඔන්න ටික දණ්ඩක් අරන් එන්නයි යන්නේ ආ කැට 10ක් වෙනකොට දඬු එකක් අපි තියා ගන්නවා හරි ඔන්න තියාගත්තා හා දැන් කීයද හැදෙන්නේ කියන්න බලන්න අපේ ළමයි දැන් කීයද හැදෙන්නේ ආ 10 20 30 අපිට ඔන්න හදා ගන්න පුළුවන් කීයද පොතේ ආ 29 ගාවට
बिंदु शून्य बिंदु बिंदु संख्याम विसि एक विसि देख विसि तुन विसि हतर विसि पहा विसि हाय विसि हत विसि अठ विसि नवय तिह हाँ भी और ना विसि ना तिह दाख पाट जाना करा ना वह सराड़ नहीं थे हाँ और ना पुते हम ना ඔයාලට පේනවා එක ඒවා බිඳුවේ ඉඳන් මෙහෙම 1 2 3 4 5 6 7 8 9 අපි මේ එක ඒවා පැත්තේ බිඳුවේ ඉඳන් පිළිවෙලට 1 ඉඳන් 9 දක්වා ගිහින් තියෙනවා නේද මේ පැත්තෙන් බලමු බලන්න 2 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 දෙක ඒවාම පොලිමක් ගිහින් තියෙන්නේ නේ ඒ පැත්තෙන් ගිහින් තියෙන්නේ නම් 10 ඒවා හරි හොඳයි පොතේ වාඩි වෙන්න එහෙමනම් ඔන්න දැන් බලාගමු වාඩි වෙලා ලස්සන නෝනලා මහතුරු වගේ අත්තික බැඳගෙන ලස්සනට පුටුවට හේතු වෙලා කොන්ද කෙලින් තියාගෙන හා බලාගමු ඔන්න එහෙමනම් දෙකේව කෝලිමක් මේ දෙකේව කෝලිමක් එන්නේ මොනවද 10 ඒවා අපි මේ ගත්ත දඬු ඉරටු මිටි නේද 10 ගොඩක් 10ක් එකට එකතු වෙලා හැදෙන ඒවා ඒවා තමයි ඔන්න මේ පැත්තෙන් කෝලිමක් තියෙන්නේ බිඳුවේ ඉඳන් 1 2 3 4 5 6 7 8 9 කියලා වෙත් තියෙන පුතේ මොනවද අර කැට තනි තනි ඉරටු මතකයි නේද ඒවා තමයි එක ඒවා හරි හොඳයි ඊට පස්සේ ඔන්න 9 ගාවට ආවට පස්සේ 10 වෙද්දි ඔන්න ඉස්සරහට එකක් පයින්කොට මොකද වෙන්නේ මේ පැත්ත දෙක වෙනුවට ඔන්න එනවා කීයද 3 නේද ආයමත් බිඳුවේ ඉඳන් පටන් අරන් ඔන්න මේ පැත්තට 3 පොලිමර දාගෙන යන්න තියෙන්නේ මේ පැත්තෙන් ඔන්න බිඳුවේ ඉඳන් පටන් අරන් 1 2 3 4 5 6 7 8 9 ඔන්න පිළිවෙලට යන්නයි තියෙන්නේ හරි අපි හදලා බලමුද බලන්න කොහොමද වෙන්නේ කියලා ඔන්න දැන් අපි මේ 30 තියෙන්නේ හරි ඊට පස්සේ පුතේ ඔන්න සංඛ්‍යා නාමය දැන් මේවා සංඛ්‍යාව ලියනවා වගේම තමයි සංඛ්‍යා නාමය ලියන්නත් පුළුවන් වෙන්න ඕනි නේද ඔයාලට හා මෙයාලව දැක්කම නාමය අඳුර ගන්න නම කියන්න ලියන්න පුළුවන් වෙන්න බෑ නම ලියන්න කිව්වොත් අපි බලමු කොහමද එහෙනම් මෙයාලගේ නම් ටික ලියන්නේ කියලා හා හරි ඔන්න එහෙමනම් මෙයාව චූට්ටක් ඉස්සරහට යවමු අපිට නම් ලියන්න මදි වෙන නිසා හරි මෙයාගේ නම නම් දැන් ඔයාලා දන්නවා කවුද මේ ඉන්නේ විස්ස ඔන්න අපි එක වචනයක් විදිහට ලියනවා විස්ස හොඳයි ඊළඟට අපි කියන්නේ කොහොමද මෙයාව 21 21 අපි කොහොමද මේක ලියන්නේ පොතේ වචන දෙකක් විදිහට දැන් මේ දක්වාම අපි ලිව්වේ එක වචනයක් විදිහට මතකයි නේද හැමෝටම එක වචනයක් විදිහට තමයි මේ දක්වාම ඔන්න අපි සංඛ්‍යා නාමය ලිව්වේ දැන් ඔන්න 21 කියලා ලියද්දී ඔන්න වචන දෙකක් වෙනවා ඔන්න 21 ඔන්න වචන ඇඩ් කරලා එනවා ඊට පස්සේ එහෙනම් මෙයා කවුද 22 ඔන්න වචනේ ඇඩ් උනා දැක්කද
එකට ලියන්නේ නැහැ. ඊට පස්සේ ඊට පස්සේ කවුද ඉන්නේ? 23. නම් ලියන්න නම් අමාරු නෑ නේද? ඔන්න ඉන්නවා 23. ඊට පස්සේ කවුද ඉන්නේ? 24. වචන දෙකක් විදිහට යන්න පුතේ මෙතන ඉඳා. 21 ඉඳා ඔන්න වචන දෙකක් විදිහට තමයි අපි ලියන්න ඕනේ. ඊට පස්සේ ඉන්න ඕනේ 25. මෙයා කවුද? 26. 27. මෙයා කවුද? 28. ඔන්න පුතේ සංඛ්‍යා නාමය. ඊට පස්සේ ඉන්නවා කවුද? 29. වචන දෙකක් විදියට යනවා. ආයෙමත් ඔන්න අපි යනවා ඊට පස්සේ. ඔන්න අපි දඩු තුනක් ගත්තානේ 29න් පස්සේ 30 කියලා නේද? එයාව අපි ලියා ගන්න ඕන 3.0 බින්දුවයි කීයද? 30. හරි. ඔන්න අපි 20 ඉඳන් 30 දක්වා සංඛ්‍යා අඳුනගත්තා. ඒ වගේම කොහොමද දඬු සහ කැට මගින් නිරූපණය කරන්න කියන එකත් ඉගෙන ගත්තා. ඒ වගේම පුතේ සංඛ්‍යා නාමය කොහොමද ලියන්න කියලාත් ඉගෙන ගත්තා. එහෙමනම් දැන් ඔන්න අපි 1 ඉඳන් 20 දක්වා සංඛ්‍යා ඉගෙන ගෙන හිටියේ. දැන් ඔන්න 1 ඉඳන් අපි කී දක්වා දන්නවද? 1 සිට 30 දක්වාම ඔන්න ගණන් කරන්න දන්නවා නේද? ගණන් කරන්න දන්නවා, සංඛ්‍යාව ලියන්න දන්නවා, සංඛ්‍යා නාමය ලියන්න දන්නවා. ඒ වගේම සංඛ්‍යාව දඬු හා කැට මගේ නිරූපණය කරන්නත් අපේ දරුවෝ දන්නවා. එහෙමනම් ඔන්න 30න් අතර වෙන්නේ නැහැ. අපි ඊට පස්සේ 30 ඉඳන් තවත් 10ක් ඉස්සරහට යන්න උත්සාහ කරමු. හැබැයි පුතේ දැන් නෙමේ, තව පුංචි වෙලාවකින් පස්සේ. හොඳද? හරි. එහෙමනම් 20 සිට 30 දක්වා අපේ දරුවන්ට හොඳට අවබෝධ වුණා කියලා මම විශ්වාස කරනවා.